ඉතින් එග්නස් සැන්ටි මට මේ උදව කෙසේ හෝ ඉටු කර දෙන්න. සුනිල් පිළිබඳ මේ කටුක ආරංචියේ සත්‍යතාව දැන ගැනීම මට ඉතාම වැදගත්. සමහර සිදුවීම් තිබෙනවා අපි ප්‍රවෘත්තිවල විතරක් දකලා ඒ පැත්ත විතරක් හොයලා යම් තීන්දුව දෙන. සමහර සිදුවීම් තිනවා කලාකරුවන්ගේ හදවත් ඒ වලින් බොහොම දැනෙන්නට සැලැස්සෙන. ඒ වගේම තමයි ඒ දැනෙන්නට සැලැස්සෙන කාරණාව ඔහුට දැනෙන්නේ අපිට වඩා වෙනස් විදිහට. ඔහු සමහර විට මේ ගවේෂණ කටයුත්තක යෙදෙනවා. අපේ රටේ එබඳු චිත්‍රපට නිර්මාණකරුවන් අතර වසන්ත ඔබේසේකරට අත්වන්නේ ඉතාම ඉහළ තැනක්. 70 දශකයේ ලාංකික සිනමාවේ දිසානිතිය වෙනස් කරන්නට කැපවුණු සිනමාකරුවන් අතර එවින් කැපී පෙනෙන වසන්ත ඔබේසේකර මේ තෝරාගත්තේ එබඳු ඔහු කම්පණයට පත් කළ සිදුවීමක්. මේ සිදුවීම ඇත්ත සිදුවීම මෙයයි. මෙට වසර 20කට ආසන්න කාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේදී එක් තරුණයක් ඝාතනය කරනු ලැබුවා. එහි ශිෂ්‍යාවක්ව ඝාතනය කරනු ලැබුවා. මේ ඝාතනය කරන ලද්දේ ඇයගේ පෙම්වතා විසින්. මේ සිද්ධිය මේ සිනමාවට සම්බන්ධ අද මේ සිනමාවෙන් නමක් දිනා සිටින එහි එවකට ශිෂ්‍යයෙකු සිටි අපේ මිත්‍රයෙක් දැකලා තිබුණා. ඔහු වර්තමානයේ නළුවෙක් එවැගේම රචකයෙක් මේ ආදිවාසී නන්දරු කෙනෙක් එවැගේම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක් එතුමන් මේ සිදුවීම ශිෂ්‍යෙක් හැටියට දැක තිබුණා. ඒක බේරා ගන්නට උත්සාහ කළා නමුත් බේරා ගන්නට බැරි වුණා. මේ තරුණයා සම්බන්ධ කටයුත්තේදී ඔහු පෞද්ගලිකව මට පැවසුවේ උට අවසානයේ ඒ කියන්නේ අවසාන පිහිපාර පොළවේ වැදුන සද්දේ ඇහුණා කියලා. මේ පුවත වසන්ත ඔබේසේකරට වඩාත්ම කම්පණයට පත් කළ තවත් සිදුවීමක් වුණා. ඔහු එය සිනමාවට ගෙනාව සලලු වරම නමින්. මේ සලලු වරම නමින් ඔහු නිර්මාණය කරපු චිත්‍රපටියට ඒ අවුරුද්දේ සරසවිය සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයත් හොඳම තිරනාටකයට හිමි සම්මානයත් දිනාගත්තා. ඒ අතර වාරේ ජූරි විශේෂ ගෞරව සම්මානය දිනාගත්තේ සංගීතා වීරරත්න ඇගේ රංගනය වෙනුවෙන්. එමෙන්ම කුසලතා සම්මානයක් දිනාගත්තා සෞම්‍ය දිනගේ ඔහුගේ රංගනය වෙනුවෙන්. මා හිතන්නේ සෞම්‍ය අවදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සිටිනටත් ඇති. කොයි හරි වෙතත් මේ චිත්‍රපටයට පාදක වන්නේ එක් යුව එක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ඝාතනය කිරීම සහ මේ ඝාතනය කිරීමේ සිදුවීමේ පසුබිමේ ඇති කතාන්තරය. එහි තරුණයා බොහොම නිමෙහි සැනසී බොහොම තරුණය. මේ තරුණිය ඔහු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. අවසානයේ ඇය ඔහු දමා යත හැකින කම්පාවට ඔහුපත් වෙනවා. ඔහු අවසානයේ මේ තීන්දුව ගන්නේ තරුණිය මරා දැමීමෙන්. මේ සිදුවීම වසන්ත ඔබේසේකරයන් දකින විදිය සමහර විට පොලිස් අපරාධ පිළිබඳ ලියන ප්‍රවෘත්ති වාර්තාකාරයෙකු දකින්නේ වෙනස් විදියකට. එහෙම නැත්නම් පොලිස් නිලධාරියෙකු දකින්නේ වෙනස් විදියකට. වසන්ත ඔබේසේකර ඊට වඩා එහාට ගිහිල්ලා මේ චිත්‍රපටය ගැන විමසිල්ලෙන් බැලුවා. මේ සිදුවීම ගැන විමසිල්ලෙන් බැලුවා. වසන්තගේ බොහෝ චිත්‍රපටවල මේ අංග ලක්ෂණ සහ ඌ ඒ අතරින් සමාජ කතිකාවකට එන්නට උත්සාහ කරනවා. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ජයනාත් ගුණවර්ධ. සලලු වරම චිත්‍රපටය නිෂ්පාදනය කළේ සෝමායදිරිසිංහ. සෝමායදිරිසිංහ ඊයේපී චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ඇය වසන්ත ඔබේසේකරත් එක්ක නිර්මාණය කරපු මුල්ම චිත්‍රපටය. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වුණේ ජයනාත් ගුණවර්ධන. සංස්කරණයෙන් එල්මෝ හැලිඩි, සංගීතයෙන් රෝහණ වීරසිංහ, විෂණ රූපණයෙන් ඉමල් ශානක පීරිස්, කලා අධ්‍යක්ෂණයෙන් ලාල් හවිඳුනම්, ශබ්ද පරිපාලනයෙන් ලයනල් ගුණරත්න, නිෂ්පාදන කළමනාකාරීත්වයෙන් ප්‍රියන්ත වීරසිංහ. මේ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය ජගත් සෙනවිරත්න සමග රංජිත් රූපසිංහ. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදන කෘත්‍ය අධිකාරී සරළු වරම චිත්‍රපටයේ නිෂ්පාදන කෘත්‍ය අධිකාරී නිහාල් සංජය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ සංගීතා වීරරත්න. ඇය ඒ සඳහා සරසවි සම්මානවලින් විශේෂ ගෞරව ජූරි සම්මානයකින් පුදනු ලැබුවා. අනෙක් චරිතයේ කමල් අද්දරාරච්චි, ටෝනි රණසිංහ, සෞම්‍ය ලියනගේ, ප්‍රදීප් සේනානායක, නයනා කුමාරි, නයනි මහේෂික, හිමසිරි ලියනගේ, ජනක් ප්‍රේමලාල්, අසේල ජයකොඩි, රමණි ෆොන්සේකා, ඉරේෂා උෂාන්, උවෙන්ද්‍යා හේමමාලි, දුලාරි චන්ද්‍රිකා, ප්‍රසාද් මංචු,
නිලෝකා කුමාරි චතුර සචිත් චාමික වීරසිංහ නිලන් කුමාර රෙන් ජයසේකර පූර්ණ සම්පත් උපුල් ලියනගේ මේ චිත්‍රපටයේ සෙසු චරිත නිරූපණ කළ අය අතර සිටිනවා වසන්ත ඔබේසේකර ඔහුටම අනනතාව ගොඩනගාගත්තු අපේ ලාංකික සිනමාකරුවන් අතරින් ඉතාම වැදගත් කෙනෙක් ඔහු මෙවරත් සමාජය තුල ඔහු ඇසූ දුටු සිදුවීමක් තමයි ඔහුගේ අලුත් නිර්මාණයේදී සල්ලුවරම නිර්මාණයේදී තෝරාගත්තේ ඒ ඔහුගේ දසවෙනි සිනමා නිර්මාණය